අයිබෝන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට දක්වා කොටස ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ වාස්තු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාවක් සත්‍යකට වරක් ආරක්ෂක ලේකම්වරයාට වී රාධකෘෂ්ණන් නව සලකුණකින් තරඟ කිරීමේ සූදානමක් ප්‍රථමයෙන් දේශීය පුවත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම සිට බරව කුඹක දක්වා මාර්ගයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ විවෘත කෙරුණා දක්ෂිණ අධිවේගී මාර්ග ව්‍යාප්තියේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස නිල වශයෙන් ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද පස්වරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් We have just received His Excellency the යදන සුබ මොහොතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේට අදාළ සමරු ඵලකය නිරවද්‍ය කිරීම සිදු වූයේ මහා සංඝරත්නය සහ අන්‍ය කමක ආශිර්වාද මතයේදී. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස නිල වශයෙන් ජනතා අයිතියට පත් කරමින් පළමු ප්‍රවේශ පත්‍රය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා ගැනීම සිදු වුණා. මාර්ග හා මහමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රේමසිරි මැතිතුමන්ගේ මූලිකත්වයෙන් ලබා දීම සිදු කෙරෙනවා. ආරම්භ කිරීමට නියමිතයි. එදැන් සිට සාමාන්‍ය අපේ රටේ පොදු මහජනතාවට උරුම තවත් වටිනා සම්පතක් විදිහට ලංකාවේ සංවර්ධනයේ තවත් යෝධ පියවරක් ලෙස දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ කොටස හඳුන්වා දීමට හැකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මාතර පිවිසුමේ සිට එහි ගමනාන්තය වන හම්බන්තොට දක්වා ගමන් ආරම්භ කළා. ගමනාන්තය වෙත යන අතරතුර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මග දෙපස රැස්වී සිට ජනතාව සමගද සුහද කතා බහක නිරත වුණා. මේ ප්‍රදේශයේ අත්ව සිරිපාදයේ අරකට රත්නපුරේ සිරිපාදයේ ඉන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස ගමනාන්තය වන බරව කුඹක වෙත පැමිණ මුදල් කිරීම සිදු කළා. නාම இருக்கும் இந்த බරව කුඹක என்ற இடத்துக்கு வருகை தந்திருக்கிறார்கள். பாலக்கட்டுவையிலிருந்து 55 கிலோமீட்டர் தூரம் கொண்ட இந்த பாதை இன்று திறந்து வைக்கப்பட்டதன் மூலம் முற்றுமுழுதாக இந்த கும்பக என்ற இடைமாறலுக்கு வந்திருக்கிறார்கள். இங்கே பொதுமக்களை சந்திப்பது மாத்திரமல்ல பல நிகழ்ச்சிகள் நடைபெறுவதற்கான மேடை அலங்காரம் நடைபெற்றிருக்கிறது. මෙම වැඩසටහන මේ වන විටත් පැවැත්වෙන අතර මෙහි විශේෂ අවස්ථා ප්‍රවෘත්ති විකාශය අතරතුර බලාපොරොත්තු වන්න. පාස්කෝ ඉරුතින සිට වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ටාසය විසින් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීමට ආරක්ෂක අමාත්‍යාංශය විසින් කාර්ය සාධක බලකායක් පිහිටුවා තිබෙනවා. පසුගිය වසරේ සිදු වූ පාස්කෝ ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශන කොට්ටාසය විසින් කරගෙන යනු ලබන විමර්ශනවල ප්‍රගතිය සොයා බැලීම පිණිස ආරක්ෂක අමාත්‍යාංශය විසින් කාර්යසාධක බලකායක් පිහිටුවා තිබෙනවා. සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත කාර්යසාධක බලකායට විවිධ බුද්ධ්‍යංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළත් වන අතර ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා එහි ප්‍රධානත්වය උසුරනවා. ඒ සම්බන්ධයෙන් වාර්තාවක් සතියකට වරක් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා වෙත ඉදිරිපත් කළ යුතු වනවා. කොළඹ මීගමුව සහ මඩකලපුව ප්‍රදේශවල ප්‍රධාන කිතුණු දේවස්ථාන සහ හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර පිළිබඳ විමර්ශන කඩිනම් කිරීම පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම කාර්යසාධක බලකාය පිහිටුවූ බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළා.
பசுகிய பாலன சமயம் மே சம்பந்தின் விமர்சன பலதாயி லெச சிதுனவு பவத் மே சம்பந்தின் சாதாரண பரீட்சணக் சிது கிரீமட்டு அப்போசத் வோஹோத் எம போம்பு பிரகாரவலின் ஜீவித்து அஹிமி வூ சஹா ஜீவிதாந்தே தக்பா துவால சஹா வேதனாவன் சமக ஜீவத்வன் புத்கலின்ட்டு சாதாரணியாக இட்டு நோவன் பவாய் ஆரக்ஷக லேக்கம் வரையா பவசான்னே ஆரக்ஷக மத்தியன்ஷிட் அயத் சேலும் புத்தியன்ஷவல தாயக்கத்வே லபாகின் பிரகாரியன்ட்டு அதால சத்திய துருத்துரு ஹந்துனாகனீம் சத்திய துருத்துரு ரஸ்கிரீம சஹா நவ துருத்துருஹா சாட்சி எக்ரஸ் கிரீம் வகின் எம பிரகாரியட் அதால அந்தவாதி பிரிஸ் நீத்திய ஹமுவட்டு கெனேன் லெச ஜனாதிபதிவரையா உபதேஸ் லபாதியதி பவாய் ஆரக்ஷக லேக்கம் வரையா பிரகாஷக்கலே மெம காரிசாதிக பலகாய பிஹிட்டுவீமே பிரதான அபிப்பிராய வண்ணே அனாகத்தேதி மகஜன ஆரக்ஷாவு சஹ ஜாத்திக ஆரக்ஷாவு சஹத்திக கிரீம பவ ஆரக்ஷக லேக்கம் விஸ்ராமிக மேஜர் ஜெனரல் கமல் குணரத்ன மகதா வெடிதுருடாத் பிரகாஷ கரதிபெனவா எலும்பின மெத்திவரணே சந்தகா கந்துரட்டு ஜனதா பெருமுறை லாஞ்சனையட்டதே தரங்க கிரிமட்டு நூரிலிய திஸ்ட்ரிக் பார்லிமெண்ட் மந்திரி வி ராதகிருஷ்ணன் மகதாகே அவதானே யமுவத்தி பெனவா இதிரியதீ பெவத்வின மகாமதிவரணியதீ தரங்ககிரண லாஞ்சனிய பிலிபந்தவ தீரணிய கிரீம சந்தா கந்துரட்டு ஜனதா பெருமுனே நாயக்க வி ராதகிருஷ்ணன் மகதா ஏதுலு எம பக்ஷே விதாயக சபாவ ஹதிசியே ரஸ்வீ திபெனவா தமிழ பிரகதிஷீலி சந்தானின் நுவரெளிய திஸ்ட்ரிக்கிய சந்தா பழனி திகம்பரம் எம் திலகராஜ் எஸ் உதயகுமார் சஹா வி ராதகிருஷ்ணன் யான அய இதிரி மகாமதிவரணிய சந்தா தரங்க கிரீமட்ட தீரணிய கர திபுனா எம யோஜனாவ பிரதிக்ஷேப கிரமின் வி ராதகிருஷ்ணன் மகதா பவசன்னே தமிழ பிரகதி ஷீலி சந்தானின் சிவதினுக்குட தரங்கக்கல நுகக்கி பவாய் எசே தரங்க கிரண்ணே நம் ஈட்ட பாவிதாக்கலியுத்து வண்ணே கந்துரட்டு ஜனதா பெருமுனே லாஞ்சனே பவாய் ராதகிருஷ்ணன் மகதா வெடி துரட்டத் பிரகாஷ்கரத்தே மே அத்தர சமகி ஜனபலவேகே பிம்மட்டுமே சங்விதான கட்டியுத்து மேவன விட்டு ஆரம்ப கிருத்திபெனவா எஹி சலகுன பிலிபந்தவ மெத்தேக் அவசன் தீரணேகட பெமின்ன நேதாத் சந்தானே துளின் மெதிவர்ணே சந்தா தரங்க கிரண பவாய் எக்ஸத் ஜாதிக பக்ஷே பார்லிமேந்து மந்திரி சுஜீவ சேனசிங்க மகதா பிரகாஷ்கலே අපි පක්ෂයේ සියලුම කටයුතු අවසන් කරලා තියෙන්නේ මැතිවරණ කොමසාරිස් තුමා හම්බෙන්න ඕනේ ඒක සිදු වෙන්නේ පාර්ලිමේන්තු විසුරුවෑරියෙන් පස්සේ ඒක පරිවර්තන වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඉතින් ඒ වෙනකන් අපි මේ අවස්ථාවේදී අපේ සංධානයේ ව්‍යවස්ථාව අපි සම්පාදනය කරමින් පවතින ඒක අවසන් කරලා තියෙනවා අපි අවුරුදු 26කට පස්සේ මේ වෙනස එක්සත් ජාතිපක්ෂ ඇති කරගත්තේ මේ වෙනකොට අපි සියලුම අපේ ගම්වල අපි මැතිවරණ කටයුතු ආරම්භ කරමින් අපි යමින් පවතිනවා මේ අවස්ථාවේත් මම ඉන්නේ ඒ හංසය ලකුණ අපිට මේ වෙනකොට අපේ සංධානයට දෙන්න කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීති කටයුතු අපි සියල්ල සම්පාදනය කරලා අවසන් ජාතික සමගි බලවේගයේ ලකුණ හංසය වශයෙන් අපිට භාවිත කිරීමට අවස්ථාව ලැබෙනවා අතුරු සම්මත ගිනුමට රජය ගෙනෙනු ලැබූ සංශෝධනයට විපක්ෂයේ විරුද්ධ වීම සම්බන්ධයෙන් දේශපාලකමින් වෙලස අදහස් පළ කළා. නෑ ගෙවන්න බැරිව ඉන්නවා. ගියාන්ඩුවෙන් ගත්ත බිලියන ගණන්. ඒ ගෙවා හමාර කිරීමට අපි යෝජනාවක් ගෙනාව පාර්ලිමේන්තු සංවර්ධනයට උදව් කරනවා කියන මාධ්‍යණයේ දුක වෙනුවෙන් සහයෝගය දෙනවා කියන සජිත් ප්‍රේමදාස මහත්තයයි මංගල අමරවීර මහත්තයයි කියනෝ නෑ අපි මේ යෝජනාව අපිට ඕන විදියට වෙනස් කරන්නේ නැත්නම් අපි පරද්දනවා කියලා අපි වියදම අනුමත කරා. නමුත් වියදම අනුමත කරනා වගේම ණයක් වැඩි කරන්න අපි අවස්ථාව දෙන්නේ නෑ. ඉතින් ණයක් වැඩි කරනවා නම් එන්නේ ආණ්ඩුවක් ඕනේ නෑනේ. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය ගත්තු වැරදි තීන්දුවක් තමයි. මොකද රටේ ජනතාවගේ විරෝධය ඕන්නේ තෙල්ල වෙනවා. ඔවුන්ගේම කාලේ වැඩ කරපුවයි සල්ලි දීලා තිබුණේ නෑ මිනිස්සුන්ට. කොන්ත්‍රාත්වල විශේෂයෙන්. ඒ වැරද්ද නිවැරද කරගන්න තිබුණ අවස්ථාව මගේ හැර ණය සීමා වැඩි කරනට අපි විරුද්ධයි. මේගොල්ලෝ මේ වැඩි කරගන්න හදන්නේ මේ මුදල් වලින් අනිවාර්යයෙන්ම 150ක් විතර හොරගම් කරනවා. ව්‍යාපෘති වලට අරවට මෙන්නට කියලා වෙන් කළා හොරගම් කරලා ඒවා ඊට පස්සේ ඡන්ද වැඩ වල පාවිච්චි කරනවා. ඒගොල්ලන්ගේ අරමුණ වෙනස්. ඒක හන්ද අපි ඒකට විරුද්ධයි. මෙතුමල්ලට එදා කෝටාබේ රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ජනාධිපතිවරණ මැතිවරණයේදී ලබා දීපු දඬුවම වගේ දෙගුණයක දඬුවමක් මේ අවස්ථාවේදී ලැබෙන බව පේනවා. එතුමල්ල කරපු සංවර්ධන ව්‍යාපෘති වලටම එතුමල්ල වියදම් කරනවට විරුද්ධ නම් අපි කොහොමද කටයුතු කරන්නේ? මේ වාර්තාව ඉල්ලාස් කරලා ආණ්ඩුවමයි ඉල්ලාස් කරගත්තේ. මොකද මේගොල්ලෝ හදන්නේ ණය අරගන්න ණය සීමා වැඩි කරගන්න. මේ ආණ්ඩුවට ණය ගන්න ඕනේ නැහැ. අපි අවශ්‍ය පරිපූර්ණක ඇස්තමේන්තු අනුමත කරලා තියෙන්නේ. මෙරට තරුණ තරුණියන්ට සහ උපාධිධාරීන්ට රැකියාව ලබා දෙන බව පවසමින් වත්මන් ආණ්ඩුව ඔවුන් මුලා කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. එයද විපක්ෂ රාජ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී. මොනවද මේ දෙන්න යන රස්සාවල්? මේ දැන්වීම ඇතුලේ මොනවද තියෙන්නේ? මේක ඇතුලේ තියෙන සැලොන් සහායක, තෙල් පිරවුම් මල් සහායක, පෙදරේරු සහායක. මේවා කොහෙද රජිය රැකියාවෙන්නේ? ඊළඟට ක්ලීනින් සර්විස් වලට යනවා. මේ ලක්ෂයක් රැකියාවල් දෙන්න උවමනාවති උන්නම් පාර්ලිමේන්තුව විසිරුවන්න කලින් මේ රැකියා ලක්ෂ ආණ්ඩුවට දෙන්න තිබුණා. එහෙම දෙන්න ගියා නම් එහෙම අපි ඒකට විරුද්ධ වෙන්නේ නැහැ.
උපාධිධාරීන්ට අදරවට්ටන. උපාධිධාරීන්ට රැකියාව දෙන්න අවශ්‍ය නම් දැන් දෙන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසිරවන්න කලින්. මේ ඡන්දෙන් පස්සේ මට නම් පේන්නේ අර මෑන් පවර් කම්පැනික් වගේ එකක් හදන තමයි මේ හදන්නේ. මොකද රුපියල් 28000ක වගේ තීමනාවකට මම හිතන්නේ නැහැ තරුණ තරුණියෝ මේ අවුරුදු 10කින් විතර ස්ථිර කරන්නම් කියලා මේ වගේ දෙයකට අපේ රටේ තරුණ තරුණියෝ එකතු වෙයි. අද නායකත්ව අර්බුදයේ විසඳාගත නොහැකි එක්සත් ජාතික පක්ෂය වත්මන් රජයට චෝදනා එල්ල කරන බව රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසනවා. පාලිතුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට මේ වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. එක්සත් ජාතික පක්ෂය දැන් හරියට නායකයෙක් තෝරගන්න බෑ. ඊළඟට ඒකට ලාංඡනේ තෝරගන්න බැරුව නායකයෝ නියෝජ්‍ය නායකයෝ ගහගන්න තැනටපත් වෙලා ඉතින් ඒක වහගන්න බැරුව ඉන්න එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව ගැන කතා කරනවා. ආණ්ඩුව ගැන බය වෙන්න එපා. අපි එක්සත් ජාතික පක්ෂේ නායකයන්ට කියනවා අපි ආණ්ඩුවක් ගන්න දන්නවනම් ආණ්ඩුව ගෙනියන්නත් දන්න. අපිට ඒ හයිය හොඳට තියෙනවා. යහපාලන ආණ්ඩුව ආවේ අවුරුදු 20කට රට දෙන්නේ නැහැ කියලා. අපි හරියටම යහපාලන ආණ්ඩුව අවුරුදු 5ක් යනකොට ගෙදර ඇරියා. ඒ ගෙදර ඇරියා වගේම යහපාලන ආණ්ඩුවේවත් UNP එකටවත් ආපහු සැරයක් මේ රටේ මිනිස්සු ඡන්දයක් දෙන්නේ නැහැ. ඒක ඔප්පු වෙනවා මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී UNP ගෙන් තරණ කරන සංඛ්‍යාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 40කට අඩු සංඛ්‍යාවක් තමයි තේරිපත් වෙන්නේ. එහෙම එක්සත් ජාතික පක්ෂය උඩ ගන්න බෑ. දැන් අලින්ව දාලවත් ගොඩ ගන්න බැරි තත්ත්වයක් එක්සත් ජාතික පක්ෂේ පත් වෙලා තියෙනවා. 31 යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන්ම විරුද්ධ වූ බව එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ මාතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. ජනාධිපතිවරණේ ජනතාවට පොරොන්දු ගොඩක් දුන්නා. ජාතික ආරක්ෂාව, විනයගරුක පාලනය, මේ වගේ තොගයක් දුන්නා. මතකත් නෑ අප්පා. එකක්වත් කරලා නෑ. රැකියා ලක්ෂයක් දෙනවා කියලා කියනවනේ. ලංකාවේ ගම් තියෙනවා 15000. ලක්ෂෙ නෙවෙයි 15000 සාමාන්‍යයෙන් වැටෙන්නේ 6ක් විතර. දැන් එහෙ බොරුවක් කියන අම්මා වෙනසක් දැන් අලුත් බොරුවක් වුණා ආණ්ඩුවට. ආයි හදන දේශප්‍රේමීත්වයේ ගේන්න යනවා. 2015 යෝජනාව ගෑනලා එක්සත් ජනපදය ඒකට එවකට තිබිච්ච එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා පක්ෂ අවුල් ආණ්ඩුව එකඟ වෙනකොට ජනතා විමුක්ති පෙරමුණ ඒකට විරුද්ධ වුණා ඉතින්. දැන් කියනවා JVP එක මොකක්වත් කරේ නැහැලු මේක. ඒගොල්ලෝ මේකට එකඟ වුණා. ඒගොල්ලෝ මේ පාවාදීම කරා. මේ අපි කියනවා අපි නෙවෙයි ගුණේ කවුද මේ පාවාදීම මේක පාවාදීමක් නම් මේ පාවාදීම කරේ ශ්‍රී ලංකා UNP ආණ්ඩුව. 31 යෝජනාවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකාව ගත් තීරණය සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් මානව හිමිකම් මහකොමසාරිස්වරියට කරුණු පැහැදිලි කිරීමට සූදානම්ින් සිටින බව රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. මතුගම ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. අපේ විදේශ කටයුතු ඇමතුමාගේ එතුමා තමයි අත් වශයෙන්ම ඊයේ මට කිව්වේ මේ ලෑස්ති වෙන්න කියලා ජෙනීවා ගමනට එතුමත් එක්ක යන්න. රජයක් හැටියට කැබිනට් මණ්ඩලයෙන් තීරණයක් කරන් තියෙනවා 31 කියන යෝජනාවෙන් ඉවත් වෙන්න. ඉතින් ඒ ප්‍රකාශය එතුමා ඒ අවස්ථාවේදී කරන්න සූදානමෙන් තමයි ජෙනීවා යන්නේ. මානව හිමිකම් මහකොමසාරිස් තුමියව ඒ වගේම විවිධ තානාපතිවරු විවිධ කණ්ඩායම් මේ සිළුම දෙනා වෙන වෙනම හමු වෙලා ඒ ආයතනත් මේ තීරණේ පසුබිම අපි බලාපොරොත්තු වෙනවා පැහැදිලි කරලා දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ රටේ පවතින සාමයක් තවදුරට තහවුරු කිරීමේ වැඩපිළිවෙල එක දිගටම කරගෙන යන්න. මම ජනීවා ගිහිල්ලා කරපු හැම දෙයක්ම මම ඒ කාලයේ කරේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පෙන්නලා එතුමාගේ අනුමැතිය ඇතිව. අපි මේ පාර කියන්නේ යන්නේ අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් අපි බාර ගන්න සූදානම් කියලා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටි. මඩකලපුව කාත්තන්කුඩි බල ප්‍රදේශයේ කාත්තන්කුඩි වෙරළපාරේදී ත්‍රිරෝද රථයක කාන්තාවක් ගැටි එම කාන්තාව ජීවිතක්ෂයට පත් වූ ඇති බව කාත්තන්කුඩි පොලිසිය සඳහන් කළා. මෙලෙස ජීවිතක්ෂයට පත් වූ ඇත්තේ වයස වෘතු 60ක් වූ ඔට්ටමාවඩි ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් බවයි වාර්තා වන්නේ. පාසල් සිසුන් සඳහා මත්පෙති අලෙවි කරන බවට කළුතර කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී කළුතර උතුර ප්‍රදේශයේදී යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් තිබූ මත්පෙති 3000ක් සමග හෙරොයින් ග්‍රෑම් 3ක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. බදුල්ල කන්දකැටිය ලොග්ගල්ලොය ජලාශය දින කිහිපයක සිට වාන්තමේම ආරම්භ කර ඇති බව අප වාර්තාකරු සඳහන් කළා. පිළිම
තලාව බොයගම එළුගොඩ ප්‍රදේශයේදී එළුගොඩ ඔයේ තිබී පුද්ගලයෙකුගේ මල් සිරුරක් හමු වී තිබෙනවා. මෙම පුද්ගලයා මේ ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන අතර ඔහු යුද හමුදා සෙබළෙකු බවයි වාර්තා වන්නේ. මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මතර පොලිසියට ලද තොරතුරකට අනුව මතර බණ්ඩත්තර ප්‍රදේශයේ නිල්වලාගඟ ආශ්‍රිත ප්‍රදේශය මතර පොලිසිය විසින් හදිසි වැටලීමක් සිදු කර තිබෙනවා. එහිදී කෙටල සහ දම්පදුරු ආශ්‍රිතව වගා කර තිබූ කංසා හේනක් වැටලීමට එම නිලධාරීන් සමත් වී තිබෙනවා. එහිදී සැකකරුවෙකුද පොලිසිය විසින් සිය අත්අඩංගුවට ගොඩගෙන තිබෙනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.